මතන් එතුමා එතුමාගේ අමාත්‍යංශ ඇමතිවරයා විදිහට අද කතා කරන අන්තිම දවස කියලා මට මේ කල්පනා වුණේ. මොකද ආයේ පාර්ලිමේන්තුව තියෙන්නේ ලබන මාසේ 8 වෙනිදා. අපේ ඇමතිතුමාට අපි සුබ පතනවා අවසන් මුදල් ඇමති විදිහට රාජ්‍ය ඇමති විදිහට කතා කරාට. එතුමා කිව්වා දුවන මුවන් දැක නොදමව් නෙළූ පලාලු. ඉතින් පලා නෙලාගත්තා මේ කැබිනට් මණ්ඩලය. පලා ටික නෙලාගත්තා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වටේ ඉන්න කට්ටිය. හැබැයි රටේ ජනතාවට නම් ගරු මන්තුමා තම් පලාවත් හම්බුන්නේ නැහැ. පොල් පලාවත් නැහැ. ඇල්ටොත් නැහැ, බුල්ටොත් නැහැ. එයාලා පලා නෙලාගත්තා. ඒ නිසා රටේ ජනතාව බලන් ඉන්නවා සැප්තැම්බර් 21 වෙනිදාට ඒකට පාඩම උගන්වන්න. විශේෂයෙන්ම එතුමා ඇතුළු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නඩේ හැවදෑම කියන එක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාම තමයි මේ අභියෝගේ බාරගත්තේ. අනිත් අය පලා ගියා, එතනත් පලා තියෙනවා මාර්කෙදී. ඒ අය හැංගුණා කියලා. හැබැයි මම ඒකයි එතුමාටත් කිව්වේ අභියෝගේ බාරගත්ත නෙමෙයි මේගොල්ලෝ රාජපක්ෂ පවුල ඇතුළු මේ සෙට් එක රනිල් වික්‍රමසිංහව තෝරගත්තා. ඒකයි වචනේ, තෝරා ගැනීමක් කරේ. ඒගොල්ලන්ට බොහොම හිතවත් විශ්වාසදායක කපටි ආරක්ෂකයා විදිහට උන්ව තෝරගත්තා. ඒ ආරක්ෂකයා සමහර කණ්ඩායමකට පස්සේ පක්ෂය දෙකට කරලා ප්‍රහාර එල්ල වුණා. හැබැයි ඒගොල්ලන්ගේ තෝරා ගැනීමක් විදිහට තමයි තනි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ තෝරාගත් ජනාධිපතිවරයා බවට, එහෙම නැත්නම් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වුණේ. ඉතින් මේ කෙටි කාලය ඇතුළත රටේ වුණු දේවල් අපිට එකින් එක කියන්න පුළුවන්. 2019 හිටියේ මේ රටේ දුප්පත් ජනතාව 125-30 අතර ප්‍රමාණයක්. අද ඒක 170ට වැඩි කරලා තියෙනවා. ඒක ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු විශාල රටට කරපු ලොකු දෙයක් කියලා තමයි ඒගොල්ලෝ හිතන් ඉන්නේ. ඒක තමයි එක පැත්තකින් පෝලිං අඩු වෙන්න හේතු වුණේ. මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව නැතුව ගියා. මිනිස්සු දුප්පත් වුණා, මිනිස්සු අසරණ වුණා, මිනිස්සුන්ගේ අතේ සතේ නැතුව ගියා. ඒ නිසා මේගොල්ලෝ මේ කියන සුන්දර ලෝකේ, සුරංගනා ලෝකේ මේ භූමියේ නැහැ. ඒ වගේම රාජ්‍ය ආදායම ගැන කතා කරා. රාජ්‍ය ආදායම බිලියන 800කින් අඩු කරන්න අත උස්සලා කටයුතු කරපු සෙට් එකේ කෙනෙක් තමයි රංජිත් සියබල පිටිය මැතිතුමා. හැබැයි එතුමා වෙලා එතන මුලසුනේ හිටියේ. නමුත් එතුමත් ඒ ආණ්ඩුව නියෝජනය කරපු ඇමතිවරයෙක්, පාර්ශවකරුවෙක් කියන එක මතක් කරන්න ඕන. දැන් රාජ්‍ය ආදායම බිලියන 800ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. දැන් අපේ NPP එකේ මැතිවරණ ප්‍රකාශනය, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැක්කම නම් මේවා සුළු සොච්චන් ගණන් අපේ මූලාසනේ මන්තුමනි. ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙනවා අපේ රටේ වගා කළ හැකි ඉඩම් වලින් වසරකට රුපියල් 130ක ආදායමක් බලාපොරොත්තු වෙනවා කියලා. වගා කළ හැකි ඉඩම් වලින් 130ක ආදායමක්. අපේ රටේ සමස්ත ඉඩම් වලින් 40%කට අසන්න ප්‍රමාණයක් 160ක් වගා කළ හැකි ඉඩම්. මේකෙන් 120ම කුමුරු, 105ක් තේ. මේ විදිහට වගා කළ හැටි ඉඩම් 160ක් තියෙනවා. මේගොල්ලෝ කීයදට රුපියල් 130ක් වාර්ෂික ආදායමක් ලබනවා නම් අපිට රුපියල් බිලියන 18,000ක් වාර්ෂික ආදායමක් ලැබෙනවා මේ රටේ වගා කළ හැකි ඉඩම් වලින්. සම්පූර්ණ ඉඩම් 160ක් අක්කරයකට 130 ගානේ ගත්තා. ඒතර වෙන මුකුත් ඕනේ නැහැ. දැන් NPP කාණ්ඩුව ආපුවම මේ ප්‍රශ්න සේරම විසඳෙනවා. අපිට මේ රුපියල් බිලියන 95ක් පඩි ගෙවන්න තියෙන අමාරුකුණුත් ප්‍රශ්නයක් නැහැ. අපිට ණය ගෙවන්නව ප්‍රශ්නකුත් නැහැ. බිලියන 18,000ක් ආදායමක් වෙනවා අපේ වගා වලින් විතරක්, කෘෂිකර්මෙන් විතරක්. මොන පට්ටපල් බොරුද බුදුමත් ගොවියෙක්නේ. 130ක් ගන්න පුළුවන් ද අක්කරයකින්? කන්න දෙකෙන්ම උපරිමුණොත් 104ක් 405ක් ගනී. කන්න දෙකෙන්ම ඒ ලාභය නෙමෙයි, වී ටික විකුණන ලබන මුදල. අපි තේවලෙන් වාර්ෂිකව ගන්නේ රුපියල් බිලියන මට මතක විදිහට 4,000ක් වගේ ප්‍රමාණයක්. 400ක් රුපියල් බිලියන 400ක්. රුපියල් බිලියන 400ක් තේවලින් ගන්න. එතකොට මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා බිලියන 18,000ක් ගන්න වගා කරලා. අනේ මන් දන්නේ නැහැ මේ ජනතා මිත්‍ර මුනේ
කෘෂිකර්ම ප්‍රතිපත්ති ඇතුළු මේ ඉදිරිපත් කරලා තියෙන මැතිවරණ ප්‍රකාශනය මොකක්හරි අමාරු වෙලාවක අසාධ්‍ය වෙලාවක හදපු එකක්ද කියන කාරණේ. ඒ නිසා මේ රට රවටන්න ජනතා මිත්‍රබලන්ටවත් කිසිදු බලවේගයකට අපි ඉඩ දෙන්නේ නැහැ. දැන් අර මැතුමා කිව්වා අපි රාජ්‍ය සේවයට 57,000 දෙනෙක් ගැන කතා කරා. ඒගොල්ලෝ 55,000 දෙනවලු, තව 2,000 වැඩි උනේ. ඒක මොකද්ද සොච්ච බලුනේ. හැබැයි අපි 57,000 දෙනවා කියනකොට මෙතන ඇවිල්ලා මේ හොටු පෙරාගෙන ඇඬුවා, එච්චර වැඩි කරන්නේ කොහොමද? වැට් එක මෙච්චරක් වැඩි කරන්න, අච්චරක් වැඩි කරන්න, එතකොට මේමයි අරමයි කින්ද මන්ද කියලා. දැන් කියනෝ නෑ නෑ, ඒක එච්චර ගානක් නෙවෙයි, අපිට වඩා 2,000 දෙන්න කියලා. මේ එක එක වෙලාවට එක එක මත ප්‍රකාශ කිරීම හරහා අපිට පේන්නේ ඒගොල්ලන්ගේ ඔළුව මේලා මොංගල් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා දැන් කෙලවෙන්න යන්නේ කියලා. මොකද මේ පාර්ලිමේන්තුවේ සමහර විට ඊළඟ පාර්ලිමේන්තුව වෙනකොට ගොඩක් අය මන්ත්‍රී දුවර ඉවරලා ආයේ මන්ත්‍රී පාර්ලිමේන්තුවට එන්න බැරි වෙන තත්ත්වයටපත් වෙයි. මොකද ඊළඟ පාර්ලිමේන්තුව වෙනකොට පාර්ලිමේන්තුවේ මම නම් දන්නවා පැහැදිලිවම මම ඉන්නේ මේ පැත්තේ නෙමෙයි, මම ඉන්නේ එහා පැත්තේ කියලා. අපි ඉන්නේ එහා පැත්තේ කියලා. මොකද ඊළඟ මාසේ 8 වෙනිදාට මේ රටේ ජනාධිපතිවරු වෙන කවුරුත් නෙමෙයි, මේ රටේ පුංචි මිනිස්සුන්ගේ අතිමහත් බහුතර ඡන්දයකින් සමස්ත රටේ සිංහල බෞද්ධ කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ද්‍රවිඩ මේ සියලු ජාතීන්ගේ අතිමහත් බහුතර නියෝජනයකින් සජිත් ප්‍රේමදාස මැතිතුමා සැප්තැම්බර් 21 වෙනිදා දිනලා ඊළඟ මාසේ 8 වෙනිදා අපි ආණ්ඩු පක්ෂය ඇවිල්ලා තමයි ඉඳගන්නේ. සමහරට එදාට ඉතින් පාර්ලිමේන්තුව විසුරුලා තියෙදි කියන්න බෑ, ඒක වෙනම කතන්දරයක්. ඉතින් ඒ නිසා මේ ඇමතිකම් දරන කායවත් ඇමතිකම් ඊළඟ පාර්ලිමේන්තුව කැඳවනකොට නම් නෑ. ඒක 100%ක් විශ්වාසයි. ඔබතුමාගේ පුටුව තියෙනවා, ඒකට මුකුත් හානියක් වෙන්නේ නෑ නියෝජ්‍ය කතාවේ තුනේ. අපි ඕකට මුකුත් කරන්න යන්නේ නෑ. හැබැයි මේ පැත්තේ ඇමතිකම් ටික නම් ඉවරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා අද රටේ ජනතාව තීන්දුව කරලා හමාරයි සජිත් ප්‍රේමදාස මහත්තයා දිනනවා කියන කාරණේ. ඒ ජනතාව සේරම අපිට ඡන්ද දෙන අය නෙමෙයි. ඡන්ද දෙන නොදෙන කවුරුත් දැන් කියන කතන්දරය තමයි සජිත් තමයි දිනන්නේ. සජිත් තමයි දිනන්නේ කියලා. ඒ නිසා මේ රටේ අද හතර කොනම නියෝජනය කරන්න දේශපාලන ව්‍යාපාර දේශපාලන පක්ෂ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක. එදා 156ක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලබා ගද්දි එතුමාට ශක්තිය දුණු සියලු දේශපාලන ව්‍යාපාරේ ඉන්නද සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක. එදා අපිත් එක්ක නොහිටපු පිරිස ඉන්නෝනේ. එදා අපිත් එක්ක කතෝලික ජනතාව හිටියේ නැහැ පාස්කු ප්‍රහාරේ නිසා. අද ඒ කතෝලික ජනතාව අපිත් එක්ක ඉන්නවා. එදා අපිත් එක්ක නොහිටපු මේ වෛද්‍ය උපුල් ගලප්පති මැතිතුමා ඇතුළු ඩලසලප මැතිතුමාලා විශාල පිරිසක් බොහෝට්ටුව නියෝජනය කරපු ධනාත්මක මිනිසු, ධනාගයක් තියෙන මිනිස්සු, වටිනාකමක් තියෙන මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තවත් පක්ෂ ගණනාවක් අපිත් එක්ක එකරාශි වෙලා ඉන්නවා. ඒ නිසා දිනන්නේ සජිත් කියන එක පිළිබඳව කිසිසක්යක් නැහැ. ඊයේ පෙරේදා වෙනකොට අපි දැක්ක සමීක්ෂණ වාර්තා දැක්කහම ගරු මූලාසනයේ මන්ත්‍රීවරුනේ මේ ඇමතිවරු මොනවද මේ කියන්නේ? සජිත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා 140ක් ඡන්ද වැඩිපුර තියෙනවා. 140ක ගැප් එකක් ජනාධිපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අතර තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට කිට්ටුවටවත් එන්න බෑ. අපරාදේ මම මේ රටේ සමස්ත ජනතාවට කියනවා, විශේෂයෙන් අපි දන්නවා තව TNP කාරෝ කිහිප දෙනෙක් ඉන්නවා රටේ, සිරිකොතේ ඉන්න TNP කාරෝ ගැන නෙමෙයි මම කියන්නේ. අපරාද ඡන්ද දෙන්න එපා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒ ඡන්දය අර ගගට කැපුවෝ ඉනි වගේම තමයි ගහගෙන යනවා, කාටවත් ප්‍රයෝජනයක් නැහැ. ඒ ඡන්දෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට දීලා ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න අනාගත ජනාධිපතිවරයාගේ මල්වට්ටියට අත ගහන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. මොකද අපි දන්න ඉතිහාසයේ ආර් ප්‍රේමදාස මැතිතුමාෙන් පස්සේ හිටපු එක ජනාධිපතිවරයෙක් පොඩි මිනිස්සු ගැන වැඩ කරේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිවරයා ගම්මුදාව ගෙනාවේ, ජනසවිය ගෙනාවේ, පාසල් දරුවන්ට කෑම වේල දුන්නේ, ගමට කර්මාන්ත ශාලා ටික ගෙනිච්චේ ගම්මුදාව. ඒ හැමදේම කරේ දුප්පත් මිනිස්සුන්ට. අපේ මන්තුමා උතුරු නැගෙනහිර කඳුකරේ මුළු සමස්ත රටේම නිවාස ප්‍රශ්නේ එවකට තිබුණු බරපතලම ප්‍රශ්නයක්. ගමක උළුගෙවල් දෙක තුනයි තිබුණේ. මුතුමාලාගේ ගමේ ඒ දවස්වල උළුගෙදර කියලා ගෙවල් තිබුණා. ඒ කියන්නේ උළුගෙදර කියන්නේ උළුගෙයයි දෙකයි, ඒ ගෙදරට උළුගෙය කියලා කිව්වේ. අනිත් සේර පොල්ලතු ගෙවල්, පිදුරු ගෙවල්, මාන ගෙවල්, ලුක් ගෙවල්. ඒ නිසා ඒ එදා තිබුණු ඒ දුප්පත්කමට එතුමා උත්තර සැපෙව්වා. ජනසවිය දුන්නේ සැබෑවින්ම රටේ ජනතාව සවිමත් කරන්න. දිවාහාරය පාසල් දරුවන්ට දුන්නේ දුප්පත්
දෙමාපියන්ට දිවාහාරයක් තිය හරියට ආහාර වේලක් දෙන්න බැරි නිසා ආහාර වේල් තුනෙන් එකක්වත් හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න ඕන නිසා. ඉතින් එහෙම පොඩි මිනිස්සුන්ට පුංචි මිනිස්සුන්ට වැඩ කරපු නායකෙක් එතනින් පස්සේ බිහිුනේ නැහැ. චන්ද්‍රිකා නෝනා හිටියා, මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා, ඊට පස්සේ සිරිසේන මහත්තයා හිටියා, ගෝඨාභය මහත්තයා හිටියා, රන්ලික්කුසේ මහත්තයා හිටියා. මේ අය සවල් වලින් බෙදුවා තම තමන්ට. පවුලට බෙදාගත්තා, ගජමිතුරන්ට බෙදුවා, ව්‍යාපාරිකේ පැලැන්ති වලට බෙදුවා, තමන්ගේ සර්කල් එකේට බෙදාගත්තා. පොඩි මිනිස්සුන්ට කං හැන්දෙන් තමයි බෙදුවේ. කං හැන්දෙන් උත් බෙදුවේ නැහැ සමහරු. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන අද මේ රටේ මිනිස්සුන්ගේ පුංචි මිනිස්සුන්ගේ පොඩි මිනිස්සුන්ගේ දැඩි විශ්වාසයක් තියෙනවා. අපි වෙන යමක් කරේ කියලා. එතුමා විපක්ෂේ ඉඳන් වැඩ කරා. එතුමා බුදියගෙන හිටියේ නැහැ 2019 විපක්ෂයට ගිහිල්ලා. එතුමා කරන්න පුළුවන් හැම වෙලාවෙම එතුමා රටේ ජනතාවට විශේෂයෙන් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තෝරගෙන කුස්ම වැඩසටහන රටේ පුංචි මිනිස්සුන්ට කරේ පොඩි රෝහල් තෝරගෙන පොඩි මිනිහා යන රෝහල් තෝරගෙන ඒ වගේම සක්වල වැඩසටහන රටේ පුංචි මිනිස්සුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් මේ ශේෂ්ත්‍ර දෙක තෝරගෙන කරේ. දැන් ඔය කයිවාරු ගහන මේ වෙන්න ජනාධිපතිලා මොනවද කරලා තියෙන්නේ? මොනවද කරලා තියෙන අනුකම සානායකට එකකට දාගත්තා. ඈ එකතු වෙච්ච සල්ලි ටික පෙට්ටකට දාගත්තා. පිටරට වලින් ගතුරු සල්ලි මන් දන්නේ නැහැ මෙහාට ගෙනවද කියලා. එහෙම සල්ලි ගේන්න බෑනේ. මොකද මේ ඩොලර් 2000 4000 10000 දාන්නේ වෙන කිනා හම්බුනේ. ගෑන් දරතුමා. ඒවා එහෙ ඩිපොසිට් කරලා එහෙ තැන්පත් කරලා එන්නේ. හැබැයි කතා කරන්න නම් පුදුම මේ ආලයකින්. හැබැයි කරපු දෙයක් නැහැ. අනිත් එක මොනවද කියන්නේ? එයා බලය හොබවලා තියෙනවානේ. කෘෂිකර්ම වාරිමානික ඉඩම් පසු සම්පත් ඇමති මාස 14යිද 15යිද හිටියේ. මොනවද කරේ? ඊයේ පෙරේදා විවාදයකට ඇවිල්ලා නාමල් කරරන්ද කියනවා. එයාගේ කාලේ සහලෙන් ස්වයං පෝෂණය වුණාලු. ගාන්තමතුමා මං හොයලා බලුවා මිනිහා කාලේ කොහොමද ස්වයං පෝෂණය වුණාද කියලා. මිනිහා එනකොට මහකන්නේ පටන් අරන් මේ පූ දින්න ඕන්න මෙන්න. මිනිහා එනකොට යලකන්නේ ඉවර වුණා. කොහොමද කොහෙම මේ මිනිහා ස්වයං පෝෂණය කරේ? එතකොට මහකන්නෙන් තමයි 65% මේ අස්වැන්න එන්නේ. එතකොට මිනිහාර පූ දින්න තිබුණ ගෝයන් වලට මොකක් හරි මේ බූස්ට් එකක් ගහුවත් දැන්නේ මොකක් කරේ ඉන්ජෙක්ෂන් එකක්වත් වැඩිපුර කරල් එහෙම එන්නේ. මොන පිස්සු කතාවද? අපේ රටේ සාහලින් ස්වයං පෝෂණය නුහුත් ඉදන් මේ DSL එකේ ඉඳන් ජයල් ජයල් දුන්න මෙතුමා දක්වා ගත්තු වාරි ව්‍යාපෘති කෘෂි ප්‍රතිපත්ති ඒ වගේම නවීන තාක්ෂණය ගොවිජනපද ව්‍යාපාර මහවැලියෙන් අවසන් කරාට පස්සේ අවුරුදු 3-4 අපි සාහලින් ස්වයං පෝෂණය වුණේ. එදා 48 කුඹුරකින් වීකලෝ 650 ගත්තේ. අද ගන්නවා 3500 හත් ගුණයක් වැඩි. ඒව තමයි ස්වයං පෝෂණය කරන්න උනේ හේතුනේ. මේ මාස 14ක් යලකන්නේ මහකන්නේ පුදුරකට ඇවිල්ලා යලකන්නේ ඉන්නකොට මේ ඇමතිකම දාලා ගිය එකා කියන උළු සාලෙන් ස්වයං පෝෂණය කරේ. ඒක මාර ස්වයං පෝෂණය කරilla. ඒගොල්ලෝ ස්වයං පෝෂණය වෙන්න ඇති. කරපු කෙංගෙඩියක් නැහැ කැබිනට් ඇමතිකම කරාට. කරපු කෙංගෙඩියක් නැහැ. මම නියෝජ්‍ය ඇමතිරකට බින්ගිරි අක්කර 1000ක අපරාධ සැකසුම් කලාපය කරලා දිනවා. ආ ඇස් දෙකට පේන්නේ නේ රයිල් ලවන්නව ජේපී කරන්න බල්ල යන්න පුළුවන් බින්ගිරි ට්‍රිප් එකක් දාලා. ඔය රට වටේ බස් යන ගම. අප නියෝජ්‍ය ඇමතිරකට මයිඩෝඩම වැඩක් කරලා තියෙනවා. ඒ නිසා කයිය ගහන්න පුළුවන් වැඩ කරන්න බෑ. දැන් දැක්කනේ මේ මහා අපේ තිනවා පිරිසක් අම්බෝ කරේ මුදුනේ තියන් ඉන්නේ ජේපී කෝවම. හඳුන්නේ නැති මුදල් ඇමතිගේ කතා ටික ඇහුවනම් මේ ටිකේ දොස්තර මහත්තයා කියන්නකෝ නවනන්ද බන්දුතුමා. ඈ හඳුන්නේ නැතිගේ කතා ටික ඇහුවනම් අනේ ඒ ආණ්ඩුවේ අර මේ හොිතා ගන්න පුළුවන් පින්තූරේ. මන් දන්නේ මොනතරම් පිස්සුවක් කියලා දන්නා මිනිහාවත් එහෙම. මුදල් ඇමතිකමේ. මරු බඩුව. ඈ දැක්කහම මූණෙම තියෙන ඊර්ෂ්‍යාව කුහකත්වයයි මේ ක්‍රෝධයයි ඒ බඩු සෙට් එකේම හැම තමයි. දැන් ගමක ගන්නකෝ. ගමක ප්‍රධාන ජේපී කාර්යාලයේ අල්ලපු ගෙදරින් අහනකෝ මිනිහා කොහොමද කියලා. එක්කෝ අල්ලපු ගෙදර එකට පෙස්සම් ගහන එකේ. වැටමායින් අල්ලගෙන. එක්කෝ ඊර්ෂ්‍යාකාරකම් කරන එකෙක් එක්කෝ කුඩු කෙඩුකම් කරන එකෙක් මම නිත තුනකතාව කරා. ඒ නිසා එහෙම බඩු තමයි ගංගොල ජේපී නායකයෝ. අල්ලපු ගෙදර මිනිහාගෙන් සර්ටිෆිකේට් එක ගත්තාම ඇති වෙන කොහොමද ගන්න ඕනේ. තමගේ ඥාතින්ටත් ඊර්ෂ්‍යා කරනවා. තමගේ සහෝදරයටත් ඊර්ෂ්‍යා කරනවා. කුහකකම් කරනවා. සහෝදරයා ඊඩමක් කුඹුරක් ගත්තොත් කාර් එකක් යානයක් ගත්තොත් වාහනයක් ගත්තොත් එක කියයි ඔන්න කුඩු කුල්ල කියයි. එක්කෝ නිදන් කඩලා කියයි. ඒකටත් මොකක් හරි පුළුවන් නම් මොකක් හරි අට වුණා. ඉතින් ඒ නිසා ඒ වගේ පිරිසකට බලය ගියොත් මේ රට සිත්ත පෝච්චි. ඒ වගේම අපිට ආරංචි දැන් ඔය ඊයේ පෙරේදා මෙතනින් ඇමතිකම් දෙන්නේ එළියට දැම්මනේ. දැන් ඒගොල්ලෝ 120 ඉන්නේ. 140ක් සජිත් ප්‍රේමදාස ඊට වඩා ඉස්සරහින් ඉන්නේ. ඒගොල්ලෝ එක එක කුමන්ත්‍රණ කරනවලු. ඒ එළියට දාපු එක ඇමතිවරේ ඊයේ පෙරේදා ගිහිල්ලා දිනවා රිමාන්ඩ් බන්ධනාගාරයට. අර පාස්කු ප්‍රහාරයේ අවුරුදු 5ක් ඉන්න හිරේ ඉන්න මිනිහෙක් අල්ලගෙන
එයාට කියලා අනේ ස්ටේට්මන්ට් එකක් දෙන්න කියලා මේ අපේ අපේ පැත්තේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මුල් කරගෙන මේ ආයේ පාස්කු ප්‍රහාරය එළියට අරගෙන මේ ගොඩ යන්න හදනවා. පාස්කු ප්‍රහාරය ගහපුවම එක ළඟිනෙවුන් දැන් බලනවා කොහොමද සජබෙකෙක්ව මේකට මාට්ටු කරන්න කියලා. ඒ වගේ තුට්ටු දෙකේ වැඩනම් කරන්න එන්න එපා අපි කියනවා. ඒ ගියායට එයාලගේ හොරකම් මැරකම් ජඩකම් පෞගේ ගානේ දූෂණ වංචා පිළිබඳව දැන් කතා වෙලා තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාසතුමා සැප්තැම්බර් 21 වෙනිදා දිනුවට පස්සේ කරන පළවෙනි කැබිනට් පේපර් එක තමයි ඔය හාදේන්ට දුණු අර බාර් ලයිසන්ස් ටික අවලංගු කරන එක. ගත්තෝ ඉන්නවනේ ඒක විත්ඩ්‍රෝ කරගන්න දැම්මම නැත්තම් සල්ලි තරම් ආයේ මහර අමාරුවක වැඩෙන්නේ. දැන් ඇඩ්වාන්ස් තරම් ඉන්නේ ගොඩක් කට්ටිය. කෝටි 2 3 4 5 10 අරගෙන. ඒ නිසා අපි කරන පළවෙනි කාර්යය ඒක. ඒ වගේම මේ තුප්පහයි වැඩ කරලා ආයේ පාස්කු ප්‍රහාර මේ එළියට අරගෙන දේශපාලන ඩීල් දාන්න යන්න එපා. අපි පාස්කු ප්‍රහාරේ සැබෑ වැරදිකරුවන්ට අපි දඬුවම අනිවාර්යෙන් දෙනවා. ඒ නිසා මේ රටේ පොඩි මිනිස්සුන්ගේ නායකයෙක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා මේක රාශි වෙලා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනනවා කියන එක අද ස්ථිරයි. ඒ නිසා මම වට විනාඩියක් දෙන්න මේ ඊයේ පෙරේද ලස්සන සින්දුවක් ඇහුවා අපේ මූලාසන නියෝජ්‍ය කතානායකතුමනි. මේකේ තියෙන මෙන්න මේ මේක හරි ලස්සනයි. පුංචි කඳුළු බිඳුවක මහා බරක් දැනෙන මිනිසා, පුංචි සිනා රැල්ලක මහා ලස්සන දුටු මිනිසා, පුංචි පුංචි දේ තුළ මහා මහිම දකින මිනිසා, පුංචි මිනිස්සුන් ගැන කැක්කුමක් තියෙන මිනිසා, පුංචි මිනිස්සුන්ගේම මිනිසා. ඒ නිසා සැප්තැම්බර් 21 වෙනිදා මෙන්න මේ පුංචි මිනිස්සුන්ගේම මිනිසා මේ රටේ 9 වෙනි ජනාධිපතිවරයා වෙන බව සත්‍යයි නිසකයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒක සත්‍යයක්. ඒ වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙන දවසේදී එහා පැත්තේ මේ රටේ විධායක ජනාධිපතිවරයා විදිහට අන්නර පුටුවේතුමා වාඩි වෙලා ඉඳී. බොහොම ස්තුතියි. පාවිච්චි දෙකරුම් අන්තිතුමා.